අපේ ආදරණීය මාතෘභූමිය මින් පෙර කිසි කලෙක නොවු විරු ආර්ථික බංකොලොත්භාවයකට පත්වීම නිසා අප ජනතාවට විඳින්නට සිදු වී ඇති අපමණ දුක් පීඩා තවදුරටත් ඉවසා දරාගත නොහැකි තත්වයට උත්සන්න වී දවසින් දවස වචනෙන් විස්තර කළ නොහැකි භයානක අඳුරු ආගාධයකට රට ගමන් කරමින් තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. නව අගමැතිතුමාගේ පත්වීමත් සමග ජනතාව තුළ සුළු වශයෙන් හෝ ඇති අපේක්ෂාවන්ට ඉඩ දෙමින් සාධනීය වෙනසක් ඇති කිරීමට කාලයක් ලබා දීම අවශ්‍ය වූයෙන් ඊට බාධා නොකර ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද සිදුවන සියල්ල කෙරෙහි දැඩි විමසිල්ලෙන් යුතුව ඉවසීමෙන් බලා සිටියෙමු. එහෙත් දැන් උදා වී ඇති තත්වය ඉදිරියේ ආගමික නායකයෙකු හා වගකිව යුතු පුරවැසියෙකු ලෙස තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට මම තීරණය කළෙමි. අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී අසහනකාරී තත්වයට ඍජුවම වගකිව යුතු වන්නේ ජනාධිපතිතුමා සහ රජය පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ගන්නා ලද අදූරදර්ශී සහ අත්නෝමතික තීරණ බව පිළිගත යුතු වෙනවා. ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත ලෙස සහ වංචා සහගත ලෙස කොල්ල කමින්ද ජනතාව සූරා කමින්ද ගෙන ගිය මුරණ්ඩු සහ මර්ධනකාරී වැඩපිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව අපි විවිධ අවස්ථාවලදී හෙළා දුටුවා. එහෙත් මේ වනතුරු එම දූෂණ හා වංචා පිළිබඳව විනිවිදභාවයකින් සිදු කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් හෝ සිදු වී නැත. තවමත් අප දකින්නේ මූල්‍ය හෝ වේවා ඉන්ධන විදුලිය සෞඛ්‍ය කෘෂිකාර්මික ක්ෂේත්‍රය අධ්‍යාපන හෝ මේ කිසිදු ගැටලුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් හෝ නැති බව. ඒ වගේම ජනතාව සැතපුම් ගණන් පෝලිම්වල දින දින දුක් විඳිමින් ගෙවන අන්ත අසරණ තත්වයෙන් මුදා ගැනීමට එය අසමත් බවයි. මේ අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මැද්දේ රාජපක්ෂ පවුල තවමත් බලේ රැඳී සිටීමයි. තම දේශපාලන බලය රැක ගැනීමට විනා ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නිඳිත ලෙස පැහැර හැර තිබීමෙන් ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙල දේශපාලන කූටෝපායක් බව ජනතාවට හොඳින් අවබෝධ වී තිබේ. එබැවින් ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික සහ දේශපාලනික හෝ වේවා ව්‍යවස්ථාමය සංශෝධන හෝ වේවා මේ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් බාර ගැනීමට ජනතාව සූදානම් නැති තත්ත්වයකට ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසනීයත්වය සහ මුලින්ම බිඳ වැටී තිබෙන. ඒ නිසා රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වයේ යටතේ තවදුරටත් බලේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැති බැවින් රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරු වලින් ඉල්ලාස්වි රටේ අනාගතයේ ජනතාවට නැවත බාර දෙන ලෙසයි. ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කර ගැනීම සඳහා අන්තර්කාලීන සර්වපාක්ෂික රජයක් පිටුවා ගත හැකි වෙනවා. සියලු දෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් කරා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් මෙම කෙටි කාලීන රජය පවතින ගැටලු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු වෙනවා. රටේ තත්ත්වය යහපත් වූ වහාම ජනතා අභිමතය විමසීම සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. තවද විපක්ෂයේ සියලු දේශපාලන නායකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට පත්වී ඇති විපත්තිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් තවදුරටත් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට අවස්ථාවාදීව කටයුතු නොකර මෙම තත්ත්වයෙන් ජනතාවද අප දේශයද මුදා ගැනීමට
පෙරමුණ ගන්නා ලෙසයි ස්තුති අප මව් බිමට දේව ආශිර්වාද නමදව ලැබේවා His gross negligence to the 2019 attacks. Will you support such a new government, Indian government? නෑ එතන මේ ඒ මහත්මයා ඇහැව්ව ප්‍රශ්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ සිරිසේන කියන මේ දේශපාලන නායකයා අතර සාකච්ඡාවක් යනවා. එතකොට පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ වගකීම් තියෙන ඒ තත්ත්වය තුළ ඔබ ඒක පිළිගන්නවද කියලා එහෙම රජයක් සමග වැඩ කරන්න. මම කිව්වේ මම උත්තර දුන්නේ අපි මෙතන ඒ පක්ෂයේ හරි මේ පක්ෂයේ හරි වෙන වෙනම මේවා කරන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ සියලුම දෙනා දේශපාලන මට්ටමේ ඉන්න සියලුම නායකයෝ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ එකට එකතු වෙලා රට වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් ස්ථාවර වැඩපිළිවෙලක් සඳහා සාකච්ඡා කරලා නව ආරම්භයක් ඇති කළ යුතුයි කියන එක ගැනයි කතා කරන්නේ හත්වෙනිදා දැන් මේ හත්වෙනිදායි නවවෙනිදා අතර ලොකු මේ විරෝධතාවයක් සංවිධානය කරලා තියෙනවා සිවිල් සංවිධාන සහ මේ උද්‍ය සමිති එකමුතු වෙලදී ඔබ වහන්සේලා මොන විදිහටද මේ විරෝධතාවය වලට සහයෝගය දක්වනවද මොකද්ද මේ ඒ සම්බන්ධය ඔබතුමාලාගේ අදහස අපි අපේ ජනතාවට කියා සිටින්නේ මේ රටට ආදරය කරන පුරවැසියෝ හැටියට තමන්ගේ වගකීම ඉෂ්ටකරනද තමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න කියලා. ඒතර තමන්ගේ හෘද සාක්ෂිය කතා කරලා කියනවා නම් මේ වෙලාවේ මේ ඒ අරගලයට සම්බන්ධ විය යුතුයි කියලා ඒක ඒගොල්ලන්ගේ තීරණයක් වෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ වගේ කටයුත්තක් කරද්දී කිසිම ආකාරයෙන් කිසි කෙනෙකුට හිංසාවක් නොවන ආකාරයෙන් කටයුතු සිදු විය යුතුයි. ඒ නිසා මේ විරෝධතාවය පළ කිරීමේ නිදහස මේ රට තුළ ආරක්ෂා විය යුතුයි එක පැත්තකින් ඒ අනුව ජනතාවට මේ වෙලාවේ මේ රට වෙනුවෙන් මෙලෙස විරෝධතා දැක්විය යුතුයි කියලා හෘද සාක්ෂියට දැනෙනවා නම් ඒ විශේෂ විරෝධතා දැක්වීම සම්පූර්ණයෙන්ම සාධාරණ දෙයක් හැටියට අපි දකින්නේ නමුත් ඒ වගේ කටයුතු වලදී තමන්ගේ සීමාව ඉක්මවා යන්නේ නැතුව විශේෂයෙන්ම හිංසාව පීඩාව නැතිව ඒ හැම දෙයක්ම කළ යුතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් අපේ රටේ විවිධ පාර්ශවයන් මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ පාර්ශවයන් ආගමික නායකත්වය මානායක හිමිවරුන් අපි අනිකුත් ආගමික නායකයන් මේ පිළිබඳව විවිධ ප්‍රකාශ කරලා තියෙනවා මේ ගත යුතු ක්‍රියාමාර්ගය මේකයි කියලා. එහෙමනම් ඒ ක්‍රියාමාර්ගය අනුව කටයුතු කරන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ තමන්ව මුලට දාන එක නෙමෙයි රට මුලට දාන එක. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා රට ඉදිරියට ගනිමින් නායකත්වයේ අවංක වෙයි කියන එක තමයි අපේ ඉල්ලීම වෙන්නේ ඒ අවංකභාවයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න කියලා.